අධ්‍යාපනයේට මේ විදිහට ඇමතුරු පත් කරනවට වඩා ඉන්න ඔය කණ්ඩායමට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරොත් නම් අධ්‍යාපනයේ වැටලා තියෙන මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපිට පුළුවන්කමක් ලැබේවි කියන විශ්වාසය අපි තියෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ තවත් නම් ඇමතිවරුෝ පා ඔය ඉන්න ඇමති මණ්ඩලයටම අධ්‍යාපනය ලබා දීලා අධ්‍යාපනයේ තියෙන වටිනාකම ඔවුන්ට වැටහි ගියොත්ින් මේ මතුවලා තිබෙන අධ්‍යාපන සම්බන්ධ සියලු ගැටලු ගුරු විදුහල්පති වැටු පිසමතාවය ඇතුළු සමස්ත අධ්‍යාපන ගැටලුවටම ආණ්ඩුව තුලින් විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ගොන් තකතිරු මෝඩ ඇමතිවරුන්ට අධ්‍යාපනය ලබා දෙන්නට කියන කාරණාව අපි පළමු වශයෙන්ම ඉල්ලා සිටිනවා. අද වෙනකොට ගුරු වැටු පිසමතාවයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන දින 38ක් බවට පත් වෙලා තියෙනවා. ඒ දින 38 තුලදී ආණ්ඩුව අපට සාධනීය විසඳුමක් කරා යන සාධනීය ලක්ෂණ කොයිම ආකාරයකින්වත් පෙන්눔 කරන්නට පුළුවන්කමක් ලැබිලා නැහැ. ආණ්ඩුව අපිට පෙන්නලා නැහැ. මේ වෙනකොට ක්‍රියාත්මක වන කැබිනට් අමිනි කමිටුවත් අපිට පෙනෙන සහ දැනෙන ආකාරයට ක්‍රමක්‍රමයෙන් කල්මරිමින් ප්‍රශ්නය දිග්ගැහෙන්නට කාලයට විසඳලා දෙන්නට උත්සාහ ගන්නා බවක් අපි දකිනවා. මොකද ගිය කැබිනට් සාකච්ඡාවේදී කේලිය රඹුක්වැල්ල කාලකන්ණි ප්‍රකාශය කරපු ඇමතිවරයා ඇවිල්ලා කිව්වා ඊළඟ කැබිනට් එකට විසඳුම යෝජනා කරනවා කියලා. ඒ කියන්නේ පෙරේද තිබිච්ච කැබිනට් එක. හැබැයි අපි කමිටුවට එකමුතු හැටියට ගියයින් පස්සේ කමිටුවේ ඇමතිවරු කිව්වේ ඒක එහෙම නැහැ, අපි එහෙම පොරොන්දුවක් දීලා නැහැ කියලා. එතකොට අපිට කවුරු කියන දේ මේ පස් දෙනාම කැබිනට් එකේ ඉන්නේ. කොයි ප්‍රකාශක කියලා කියා ගන්නා පුද්ගලයා කියන ඒවාද, එහෙමත් නැත්නම් අනු කමිටුවේ ඉන්න ඇමතිවරු කියන කාරණාවද අපි පිළිගත යුත්තේ? කොහොම නමුත් ඊයේ වෙනකොට විසඳුමක් ඉදිරිපත් වෙලා තිබෙන්නේ නැහැ. තවම වෘත්තීය සංගම් එක තියෙන සාකච්ඡා හමාර කරලත් නැහැ. එනිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා මොනම හේතුවකින්වත් ආණ්ඩුව උත්සාහ ගන්නවා නම් මේ ගුරු විදුහල්පති වැටු අරගලය දියාරු කරන්න මොට කරලා දාන්න, ඒක ආණ්ඩුව පත් වෙන ලොකුම මුලාව කියන එක අපි කියන්නට ඕනේ. ඉතිහාසයේ වෘත්තීය අරගලවල දැවැන්තම වෘත්තීය අරගලය කරන්නට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පුරුවන්කමක් හැකියාවක් ලැබුණා. අපි විවිධ කණ්ඩායම් හැටියට විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ අපේ ශක්තිය, අපේ එකමුතුකම, අපේ ඒකරාශීත්වය අපි ආණ්ඩුවටත් රටටත් පෙන්වලා තියෙනවා. මීටත් වඩා දැනෙන යමක් කරන්නට අවශ්‍ය නම් අපි ඒ දෙයටත් මොනම අවස්ථාවකදීවත් පසුබට නොවන බව අපි බලධාරීන්ට මතක් කරලා දෙන්නට කැමැති. ඒ නිසා දැන් මොඩියුල මුවාවෙන් ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිවරයා, අනාගත සිහින කුමාරයා එක එක ප්‍රොජෙක්ට් දාලා මාතර පැත්තට, ගාල්ල පැත්තට, හම්බන්තොට පැත්තට පිල්ලි අවලා මේ සටන අල කරන්න බොද කරන්න ඉතාමත්ම නිර්ලජ්ජිත උත්සාහයක යෙදමින් පවතිනවා. අපි කියනවා පුළුවන් නම් කරලා බලන්න. Breaking Dr. Okay.